අයිබෝන් නිවුස් ෆස්ට් රාත්‍රියේ හත ප්‍රධාන ප්‍රතිප්‍රකාශය සමගින් මම වින්දන ප්‍රසාද් කරුණාරත්න මම තිනුෂා බේසිංහ ප්‍රථමයෙන් සිරස්තල ඉදිරි පැය කිහිපය තුළ ප්‍රදේශ රැසකට තද වැසි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි අංගොඩ වෙඩි තැබීමක් අපරාධකරුවෙකු මරුට නියෝජ්‍ය පොලිස්පති නාලගද සිල්වාට සහ නාමල් කුමාරට අධිකරණයේ පෙනී සිටින්නේ නියෝග රුපියල් ලක්ෂ 6ක අල්ලස්ගත් බව කියන පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති අත්තරංගුවට රටට ගෙනා විදේශ ආයෝජන ගැන බලධාරීන්ගේ පිළිතුර. මේ කොයිතරම් වගේ ඉන්වෙස්ට්මන්ට් ඔපොචුනිටිස් ලංකාවට ඇවිල්ලා තියෙනවද? මට එක පාට කියන්න බෑ මාත්මේ අපිට බල්ලා කියන්න පුළුවන් විස්තර සහිතව. අද පස්වරුවේ අංගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය ගියා. පොලිසිය පැවසුවේ මියගේ පුද්ගලයා තාරක ඉරෝෂණ පෙරේරා හේවත් කොණ්ඩ තාරක නැමැති අපරාධ කණ්ඩායම් සමාජිකයා බවට හඳුනාගෙන ඇති බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවෙකු කොළඹ අවිස්සාවේල්ල පරණපාරේ මුල්ලේරියාව අංගොඩදී අද පස්වරුවේ මෙම වෙඩිතැබීම සිදු කර තිබූ බවයි. වෙඩිවැදිය තුවල් ලැබූ තාරක ඉරෝෂණ හේවත් කොණ්ඩා තාරක නැමැත්තා පසුව ජීවිතක්ෂයට පත් වුණා. 33 හැවිරිදි එම පුද්ගලයා කළුතර බන්ධනාගාරය අසලදී ඝාතනයට ලක් වූ සමයන් නැමැති අපරාධ කණ්ඩායමේ නායකයාගේ සහායකයෙකු ලෙස සැලකෙනවා. පොලිස් වාර්තා අනාවරණය කරන්නේ 2016 වසරේ රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී මාකඳුරේ මදෝෂ්ගේ සහෝදරයා වූ මාකඳුරේ හර්ෂ රණාලේ සමයන් නැමැත්තා විසින් ඝාතනය කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර විරසකයක් හටගෙන තිබූ බවයි. තනිල් බණ්ඩාර නොහොත් බණ්ඩා නැමැත්තා අතුරුගිරිය ප්‍රදේශයේදී සමයන්ගේ පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කළේ 2017 ජනවාරි 17 වනදායි. මේ අතර වාරයේ 2017 පෙබරවාරි 27 වනදා සමයන් ඇතුළු ඔහුගේ සගයන් 5 දෙනෙකු කළුතර බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරයේදී ඝාතනයට ලක් වුණා. එම ඝාතනවලට අංගොඩ ලොක්කා හා මාකඳුරේ මදුෂ් නැමැත්තා සම්බන්ධ බවට පසුව පොලිසිය ප්‍රකාශ කළා. එම ඝාතනයෙන් අනතුරුව ඊට සම්බන්ධ වූ අංගොඩ ලොක්කා සහ ඔහුගේ සගයෙකු වූ ලැඩියා නැමැත්තා රටින් පලා ගොස් තිබුණා. මාකඳුරේ මදුෂා අංගොඩ ලොක්කා නැමැත්තන් එක්ව සමයන්ගේ පිරිස වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කර තිබුණේ මෙවැනි පසුබිමක් තුලයි. මේ අතර අංගොඩ ලොක්කා නැමැති පුද්ගලයාගේ සමීපතමයෙකු බවට සැලකෙන රණසිංහ ආරච්චිගේ හසිත හෙවත් බණ්ඩා නැමැත්තා ඊයේ පොලිස් අත්අඩංගුවට ගත් අතර එහිදී සිදු කළ වෙඩිතැබීමකින් එම පුද්ගලයා තුවාල ලැබුවා. රුපියල් ලක්ෂ 6ක අල්ලසක් ලබාගත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මුත්තු විනයගම් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මැල්සිරිපුර ගොයිපලේ අවන්හල වසර දෙකකට කුලියට ලපාතීම සඳහා සෙකකරු විසින් රුපියල් ලක්ෂ 12ක අල්ලසක් ඉල්ලා ඇති බවයි. අනතුරුව එය රුපියල් ලක්ෂ 6කට අඩු කර අද අල්ලස් ලබා ගන්නා අවස්ථාවේදී පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ඔහුගේ කාර්යාලයේදී අත්අඩංගුවටගත් බව ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළා. චන්ද්‍රසිරි මහතා පැවසුවේ අල්ලස් ලබා ගැනීමට සහාය දැක්වූ පෞද්ගලික සමාගමක ගිණුම් සහායකවරයෙකුද අත්අඩංගුවටගත් බවයි. රුපියල් ලක්ෂ 6ක් අල්ලස් ගත්තැයි සභාපතිවරයා අත්අඩංගුවටගත්තද රුපියල් මිලියන ගණනක් වියතම් කරමින් රෝගී කිරිහරක් ආනයනය කර රටට පාඩු කළ අය සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය කුමක්ද? වත්මන් අකමැති ලේකම්වරයාගේ බිරිඳ විශ්‍රාම ගැනීමට දින කිහිපයකට පෙර තවත් කිරිකවීන් 15,000ක් රටට ගෙන්වීමට අනුමැතිය ලබා දී තිබුණා. මේවා ජනතා මුදල් අවභාවිත කිරීමක් නොවෙත. ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද ඇයි? කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයක් අතරතුර අදහස් දැක්වූ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා 2016 අවුරුද්දේ හිටපු FCID ප්‍රධානී රවි විජේගුණ විද්‍යාලංකාර මහත්මයා හොංකොං යනවා බරපතල මූල්‍ය අපරාධයක් පිළිබඳව මූල්‍ය වංචාවක් පිළිබඳව පරීක්ෂණයකට. එහි ගිහිල්ලා ජාත්‍යන්තර බැංකුවක පරීක්ෂණයේ අදාළ තොරතුරු රැගෙන ලංකාවට එනවා ඔහු නැවත. එහු හොයාගත් තොරතුරු අනුව රුපියල් ඩොලර් මිලියන 22ක ගිණුමක් තියෙනවා රාජපක්ෂ පවුලට අයිති සල්ලි තියෙන ගිණුමක්. ඒ වගේම ඊට කලින් 2016 දෙසැම්බර් මාසයට කලින් එම ගිණුමින් තවත් ගිණුම් ගණනාවකට මුදල් මාරු කරලා තියෙනවා. ඒතර මේ තොරතුරු අරන් එන FCID ප්‍රධානී රවි විද්‍යාලංකාර මහත්මයා ලංකාවට ඇවිල්ලා මේ තොරතුරු පදනම් කරපු පරීක්ෂණ පිළිබඳව මේ වෙනකොට කිසිවක් එළියට එන්නේ නැහැ. රටේ මහජන මුදල් වියදම් කරලා ගියේ. එන රටේ ජනතාව දැනගන්න ඕනේ හොංකොං ගිහිල්ලා කරපු පරීක්ෂණයේ ප්‍රතිඵලය මොකක්ද කියලා. කාගේ ඌමනාවටද මේ පරීක්ෂණය යටගහලා තියෙන්නේ කියලා අපි අහලා තියෙනවා. අපි දවස් 14ක් කල් දීලා තියෙනවා තොරතුරු හෙළි නොකරොත් රවි විද්‍යාලංකාර මහත්මයා ගිහිල්ලා අධික පරීක්ෂණය කරලා ආපු ඒ පරීක්ෂණයට අදාළ ගිනුමේ ඒ සමාගමේ අයිතිකාරයෝ සමාගම හදලා තියෙන රට ඒ ගිනුම් වල තියෙන සල්ලි
ඒ ගිනුමින් වෙනත් ගිනුම් වලට මාරු කළ තියෙන සල්ලි මොනවාද කියන කාරණේ පිළිබඳව අපි තොරතුරු හෙළි කරනවා. මේ අතර ත්‍රස්ත විමර්ශන ඒකකයේ බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාල්ක ද සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන මහතුරුන්ට ලැබෙන අටවනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින්නයි කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණවිය අද නියෝග කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් කෝටාබේ රාජපක්ෂ සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් යන මහතුරුන් ඝාතන සැලසුමක් පිළිබඳව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පසුගියදා අනාවරණය කරනු ලැබුවා. මෙම අනාවරණය සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ එම විමර්ශන අධීක්ෂණය කරන නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. ඔහු අධිකරණයේ හැමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ ඉතා සංකීර්ණ විමර්ශනයක් වන මෙම ඝාතන සැලසුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කරන බවත් නාමල් කුමාර හෝ නාලක ද සිල්වා යන මහතුරුන් දෙදෙනා විදේශගත වූහොත් එම විමර්ශනවලට දැඩි බාධා සිදුවිය හැකි බවයි. එබැවින් ඔවුන් දෙදෙනා අධිකරණයේ හැමුවට කැඳවා අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයේ නිලා සිටියා. මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්ත විමර්ශන ඒකකයේ තිබියදී අත්අඩංගුවටගෙන ඉදිරිපත් කළ LMG ගිනි අවි දෙකක් රජයේ රසපරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙසයි. එම ගිනි අවි දෙක ත්‍රස්ත විමර්ශන ඒකකයේ විසින් පොලිස් මධ්‍යම අවි කබඩාවෙන් ලබාගෙන ඇති බවත් එය සැප්තැම්බර් මස 4 වනදා ත්‍රස්ත විමර්ශන අංශයේ බහරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ උපදෙස් මත එහි සේවය කළ නිලධාරීන් දෙදෙනෙකුට නිකුත් කර ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට පෙන්වා දුන්නා. යම්කිසි ගිනි අවියක් පිටතට ගෙන යාමේදී ඒවා කුමන කරුණක් සඳහා රැගෙන කීයේද ඒවා භාවිතා කළේද යන සටහන ගිනි අවි බාර දීමේ සහ බහර ගැනීමේ ලේඛනවල සටහන් කරනු මැති බවත් එම ගිනි අවි දෙක සැප්තැම්බර් මස 6 වනදා යලිත් බහර දී ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නා. එබැවින් එම ගිනි අවි භාවිතා කර ඇත්තේද යන පිළිබඳ රජයේ රසපරීක්ෂක වාර්තාවක් කැඳවන ලෙසට විමර්ශන නිලධාරීන් කර ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඒවා රජයේ රසපරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියෝග කළා. මේ අතර මෙම ඝාතනය නැගෙනහිර පළාතේදී සිදු කර එම ඝාතනය එම පළාතේ සිටින පුෂ්පරාශා නැමැති පුද්ගලයෙකුට ඝාතනයේ වරද පැවරීමේ සූදානමක් තිබූ බවද නාමල් කුමාර මහතා හෙළි කර තිබුණා. එම හෙළිදරව්වට අනුව නැගෙනහිර පළාතේ හිටපු මන්ත්‍රී සෝමසුන්දරම් පුෂ්පරාසා මහතාගෙන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගත්තා. ඉදිරි පැය 4 තුළ වයඹ උතුරු මැද සහ මධ්‍යම පළාත් සහ වවුනියාව මන්නාරම සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රබල අකුණු සමග ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා. ඇතම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි. ගිගිරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර 70වත් 80ක් පමණ කෙටි කාලීන තද සුළඳ ඇතිවිය හැකි වනවා. මේ අතර අද පස්සිරුවේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ ගඩුගන්නාව ප්‍රදේශයේදී මාර්ගය හරහා ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මිය ගියා. පොලිසිය පවසුවේ ගස ඉවත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින අතර මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද පවතින බවයි. මේ අතර අධික වර්ෂාවත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල පස්සර සහ හල්දු මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට නායෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. පවතින වර්ෂාවත් සමග දැදිර ඔය ජලාශයේ වාන්දරටු 8ක් විවෘත කර තිබෙනවා. මහශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අද උදෑසන නිකුත් වූ අතර පසුගිය වසරේ මෙන්ම මෙවරත් වැඩි ලකුණු ලබාගත් සිසුන් බොහොමයක් කොළඹින් පිටපළාත්වල වීම විශේෂත්වයක්. මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 199 බැගින් ලබා දිවයිනේ ප්‍රථම ස්ථාන දිනා ගන්නට වයන්ගොඩ සහ පිළියන්දල සිසු දරුවන් දෙදෙනෙකු සමත් වුණා. චානු දිසානායක මැදිරි අංකයකේ ඔවුන් සමග සූදානම් වෙයි. චානු ස්තුතිවින්දන. ඉතින් අද මුළු දිවයිනේම අවධානය දිනාගත්ත පුංචි පැටව් දෙන්න ඔන්න මාත් එක තමයි මේ වෙලාවේ ඉන්නේ. මගේ ළඟින්ම ඉන්නේ පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ බුමිත් මෙත්නුල් විතානගේ. ඒ වගේම එහා පැත්තෙන් ඉන්නවා වෙයංගොඩ සාන්ත මරියා විද්‍යාලයේ සනුප දිමත් පෙරේරා. සුභපැතුම් දෙදෙනාටම. ස්තුති. ස්තුති සනුප. හරි, දෙන්නම ටිකක් කතා බහ කරන්න ටිකක් ලැජ්ජයි. හැබැයි කොහොම හරි දෙන්නම ලකුණු 199 බැගින් ලබාගෙන තියෙනවා. බුමිත්, මොකද්ද වැරදුනේ? ඒක නම් හරියටම කියන්න බෑ. හිතන විදිහට බරක් තවත් තැනකට ගෙන යා හැකි උපකරණයක් වන්නේ කියන එකට නොවන්නේ කියලා හිතාගෙන ගැහුවා කියලා මතකයක් තියෙනවා. එතකොට අපේ සනුප, මට වැරදිච්ච ප්‍රශ්න කියලා මං හිතන්නේ අයිස් කැටයක් බඳුනකට දැම්මම සිදුවීමට
තියෙන ප්‍රශ්න. හා මේ දෙදෙනාගෙම තව සමානතාවයක් තියෙනවා. ඒ තමයි ගෙදරදී අයියලා දෙන්නට ගහනවානේ. මෙයා ගෙදරදී මල්ලිට හොඳටම ගහනවා කියලා තමයි අපේ අම්මයි තාත්තයි කිව්වේ. දැන් මොනවද කරේ? විශේෂයෙන් ශිෂ්‍යත් විභාගයටම කියලා මොනවද සැලසුම් කරේ පාඩම් කරන්නේ? මම මේක අද මෙච්චලාට ගොඩක් පාඩම් කරනවා. ඒ වගේම අමතර පන්තිත් ගියා ඉස්කෝලේ දෙමාපියන්ගේ ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් පාසලේ යාළුවන්ගේ ගොඩාක් උදව් ලැබුණා නේද බුමිත්? මුල් කාලේ මොකද්ද අම්මා එළියටවත් බහින්න දුන්නේ නැහැ සෙල්ලම් කරන්න. ඇයි ඒ? මගේ ඇහි පොඩි ආබාධයක් තියෙනවා. ඒ හින්දා දැන් දුර පේන්නේ නැහැ. දැන් ඒ දේවල් ගොඩක් දුරට හොඳයි. ඒ හින්දා තමයි ඒ කිසිම බාධකයක් බාධාවක් උනේ නැහැ ශිෂ්‍යත් විභාගයෙන් ලංකාවේ පළවෙනියා වෙන එක. මුළු ලංකාවෙම පුංචි දුව දරුවන්ට හොඳ ආදර්ශයක් නේද? ඔව්. දැන් සනුප දැන් ඔයා විතරක් නෙවෙයිනේ පළවෙනියා, තව කෙනෙක් ඉන්නවා තරගෙට ඇවිල්ලා. මොකද හිතේ නිරසයාවක් තියෙනවද මේ තව කෙනෙක් මම මාත් එක්කම පළවෙනි වුණා කියලා? නෑ. එහෙම හිතෙන්නේ නෑ. නෑ. දැන් අනාගතේ විශේෂත් විභාගෙල යන ඉන්න නංගිල මලට මොනවද කියන්න තියෙන්නේ? හොඳින් හොඳින් පාඩම් කරලා හිතට බරක් ගන්න නැතුව හිතට බරක් ගන්න නැතුව සැහැල්ලුවෙන් ශිෂ්‍යත් විභාගයේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න කියන එක තමයි මම නංගිලටයි මලිලටයි කියන්නේ. හරි. භූමිත් කැමතිම විෂය මොකද්ද? මම කැමතිම විෂය ගණිතය. සනප මම කැමතිම විෂයත් ගණිතය. දෙන්නම කැමති විෂය ගණිතය. ඒ කියන්නේ දෙන්නම කවුරු වෙන්නද කැමති? දැන් භූමිත් කවුරු වෙන්නද කැමති? තාරකා විද්‍යාඥයෙක් වෙන්න. සනප මම කැමති වෛද්‍යවරයෙක් වෙන්න. හැබැයි ওই දෙන්නම ওই විෂයන් දෙකකට කැමති වුණාට දෙන්නටම එක වගේ දක්ෂතාවයක් තියෙනවා. මොකටද ඒ? මොකටද? සින්දු කියන්න දෙන්නටම පුළුවන්. පුංචි කැලේ කියමු. සැලලිහිනි කොල් ළඬ රැව් දෙන්නා මහ උයනක සිරි තිරේ මුව රළ අතරේ වගවල සුන්ගේ රංග මඩල කිමේ දයනේ. හරි, හොඳයි. එහෙනම් සුබ පැතුම් ඔය දෙදෙනාටම ඉදිරි අනාගතයේදී ඔයගලන්ගේ අධ්‍යාපන කටයුතු හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා නිවුස් ෆස්ට් අපි හැමෝම ඔය දෙදෙනාට සුබ පතනවා පුතේ. බොහොම ස්තුතියි අද අපිත් එක්ක අපේ මැදිරියට ආවට. මිනුවන්කොඩ රජී රණතුංග විද්‍යාලයේ සෙනුචි අකිත්මා හෙට්ටිආරච්චි, යාපනයේ හින්දු ප්‍රාථමික විද්‍යාලයේ මාගේන්ද්‍රන් තිගාලොලිබවන් සහ චවකච්චේරියේ හින්දු ප්‍රාථමික විද්‍යාලයේ නවස් කන්නාත් යනසසුන් දෙවන ස්ථාන ලබා ගත්තා. ලකුණු 197ක් ලබාගත් වවුනියාව නෙළුම්කුලම් සිවපුරම් ප්‍රාථමික විදුහලේ බාලකුමාර් හරිතික සුංජා මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ 3 වන ස්ථානය හිමි කරගෙන තිබෙනවා. සෙසුන් 22 දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගයේ 7 වන ස්ථාන හිමි කරගත්තේ ලකුණු 196ක් ලබා ගනිමින්. මෙරට බැංකු ක්ෂේත්‍රයේ මේ වසරේ ගෙවුණු මාස 6 තුල පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව ඉහළ ලාභ ප්‍රතිශතයක් ලබා තිබෙනවා. නමුත් මෙරට ප්‍රධාන සමාගම් වසරේ ගෙවුණු මාස 6 තුල පසුගිය වසරට සාපේක්ෂව ලාභ ප්‍රතිශතයන්හි අඩුවීමක් වාර්තා කිරීම විශේෂත්වයක්. ගෙවුණු මාස 6 තුල මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික සමාගම් පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව ලාභ ලැබීමේ ප්‍රතිශතයන් කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා. නමුත් මෙරට බැංකු ක්ෂේත්‍රයේ ප්‍රධාන ආයතන 14%ත් 20%ත් අතර ලාභ ප්‍රතිශතයන් ලබා තිබීම විශේෂත්වයක්. That microfinance is one of the key profit generating business units of most banks. බැංකු ක්ෂේත්‍රයේ ලාභ ලබන මූලික අංශය තමයි ශුද්ධ මූල්‍ය අංශය. කොහොමද එම ක්ෂේත්‍රයෙන් ලාභ ලබන්නේ? මේ ණය දෙන්නේ දුප්පත් මිනිසුන්ට. ඔවුන්ගෙන් 30%, 40% අතර පොලියක් අය කරනවා. ඇතැම් විට එය 60%, 70%ත් වෙන්න පුළුවන්. බැංකු තම ලාභයන් පිළිබඳව අධ්‍යයනය කළ යුතුයි. බැංකු සහ මූල්‍ය ආයතනවල ප්‍රධාන විධායකින් පැහැදිලි කළ යුතුයි තමන් කොහොමද මේ ලාභ ලැබුවේ කියලා. ආර්ථිකයේ පසුබෑමකට ලක් වෙලා ව්‍යාපාර ආයතන ලාභ නොලබන තත්ත්වයන් හමුවේ බැංකු පමණක් මෙසේ ලාභ ලබන්නේ කොහොමද? එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. So why is it that one sector is able to generate profits and the other sector is not? There's something, some problem there. ප්‍රමාණවත් අපකර ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැමැතිකම හේතුවෙන් විධිමත් බැංකුව හරහා තම මූල්‍ය පහසුකම් සපරාගත නොහැකි දිළිඳු පුද්ගලින් වෙත ණය පහසුකම් සැපීම, ඉතිරි කිරීමේ පහසුකම් සහ වෙනත් මූල්‍ය පහසුකම් සැලසීම ශුද්ධ මූල්‍ය පහසුකම් ලෙස හඳුන්වනවා. මෑතක් වනතුරු මෙම ශේෂ්ත්‍රයේ නියාමනයට ලක් නොවීම හේතුවෙන් නීති විරෝධී තැන්පතු බහර ගැනීම, අධික පොලි අනුපාත හරහා ගනුදෙනුකරුවන් සූරාකෑම සහ ආචාරශීලී නොවන නැවත අය කිරීමේ ක්‍රමවලට මග පාදා තිබුණා. මේ
දැන් කන්න හයක් හතක්ම වැස්ස නැතුව ගොවිතැන් ඔක්කොම පාළුණා. අපි එක ණයයි දෙකයි ගත්තේ. ඊට පස්සේ ඒ ණය ගෙවා ගන්න බැරි හින්දා අය ණය ගත්තා. මේ හැම ආයතනයකින්ම ණය ගොඩක් දුන්නා. අපිත් ඉතින් එකක් ගෙවන්න එකක් පියවන්න 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 අපි ගත්තා. මේ අපි ගොඩක්ම ඒගොල්ලන් අපිට මේ ගොවිතැන් කියලා දුන්නේ. අපිට කිව්වේ ඔයාලා ගන්න එහෙම ගොවිතැන් කියලා දාන්න එපා. අපි දෙන්නේ නැහැ ඔයාලට ගොවිතැන් වලට. ඔයාලා දාන්න සුවන් රැකියා සඳහා කියලා. අපේ පැත්තේ ඉන්න මිනිස්සු අධ්‍යාපන මට්ටමින් ගොඩක් අඩු වුණාට ඒ නෝගත්කමත් එක්කම මේ දේවල් වලට පෙළඹෙනවා ගන්න ණය. ඒ සුවන් රැකියා වලට එහෙම කියලා ගත්තට ගෙවල් වල තියෙන ආර්ථික දුෂ්කරත්වෙත් එක්ක ළමයින්ගේ අඩුපාඩුකම් පිරිමහන්න ගියාම ඒ දොර ජීවිතේ පිරිමහ ගන්නවත් මදි වෙනවා. එහෙම වුණාම ඒ ගත්ත ණයෙන් වෙච්ච වැඩකුත් නැහැ. ගත්ත ඒ ණය ගන්න ගත්ත අරමුණ ඉෂ්ට වෙලත් නැහැ. අන්තිමේදී ණය අරගෙන විතරයි ගෙවාගෙන යන පැත්ත ගැන නෙවෙයි අහන්නේ. ණය දෙන පැත්ත විතරයි අහන්නේ. ඊට පස්සේ දැන් අපි ණය ගත්තට පස්සේ අපිට තව තුන් දිනක් හරි තමයි නිමවන්න අපිට මේ හොයලා දෙන්න ණය දෙන්න කියන. ඊට පස්සේ ණය ටිකක් දුර ගෙවාගෙන යනකොට අත්තම සාවිල් පැත්ත නම් ගෙවාගෙන යන්න බැරි මට්ටමක් එනවා. ඊට පස්සේ එදාට ඉතින් අර කියපු සුව දැත්තේ පොඩ්ඩක්වත්ම නැහැ. මෙලෙස ණයගෙන අසරණ වූ මෙරට කාන්තාවන්ගේ රුපියල් ලක්ෂය දක්වා වූ ණය කපා හැරීමට වැඩසටහනක් පසුගිය අගෝස්තු මාසයේදී රජය තියත් කළා. දැන් මයික්‍රෝ ෆිනෑන්ස් කම්පනීස් ගම්වලට ගිහිල්ලා විශාල පොලියකට සල්ලි දෙනවා. දැන් 40%ක සීමාවක ඉන්න අයගොල්ලෝ. මේක පාලනය කරන්න මහ බැංකුවේ තියෙනවද කිසියම් වැඩපිළිවෙළක්? මේක දන්නවද මහ බැංකුව? දැන් අර කැප් එකක් තියෙනවා 135 කියලා කැප් එකක් තියෙනවා. ඉතින් ඒ එහෙම තමයි අපි පාලනය කරන්න හදන්නේ. මේ ප්‍රොබ්ලම් එක ඕවර්කම් කරන්න අපිට පාලනය කරන්න අමාරුයි. ඔක කරගන්න හැබැයි බෙස්ට් වේස් අර මේ ජනතාවගේ අවයර්නස් එක රේස් කරන්න, ෆිනෑන්ෂල් ලිටරසි එක රේස් කරන්න ඕනේ. ඒක දැට් ඉස් ද වේ ටු සෝල්ව් දිස් ප්‍රොබ්ලම්. ඉතින් අපි ගොඩක් කරනවා ෆිනෑන්ෂල් ලිටරසි ප්‍රෝග්‍රෑම්. ඉතින් මේක ටිකක් කල් යයි මේ ප්‍රොබ්ලම් එක ඇඩ්‍රස් කරන්න. හැබැයි අර ෆිනෑන්ෂල් ලිටරසි එක පැත්තේ, අනිත් එක ඉන්ට්‍රෙස්ට් රේට් කැප් එක, අනිත් එක මේ ඩයලොග් එකක් තියාගන්න ඕනේ ඒ කම්පනීස් එක. ඒගොල්ලෝට කියන්න ඕනේ මේ රෙස්පොන්සිබල් බිහේවියර් එකක් තියන්න ඕනේ කියලා. ශ්‍රී ලංකාව ශුද්‍ර මූල්‍ය අංශ නියාමනය 2016 අංක 6 දරන ශුද්‍ර මූල්‍ය පනත මගින් ක්‍රියාත්මක වනවා. මෙම පනත යටතේ ශුද්‍ර මූල්‍ය ව්‍යාපාරවල නිරත වන බලපත්‍රලාභී ශුද්‍ර මූල්‍ය සමාගම් සඳහා පමණක් බලපත්‍ර නිකුත් කිරීමට ඒවා නියාමනය කිරීම සහ අධීක්ෂණය ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ක්‍රියාත්මකයි. එහෙත් අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන, ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන ඇතුළු ශුද්‍ර මූල්‍ය පහසුකම් සපයන ආයතන නියාමනය වන්නේ 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනත යටතේ සමාජ සේවා සංවිධාන රෙජිස්ට්‍රාර් පරයා යටතේයි. දේශීය ආදායම් ලබා දෙන විදේශීය ආයෝජනයක් වන යෝජිත අධිවේගී දුම්රිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියකට ඉඩ ලබා දීම සඳහා කොමිස් මුදලක් ඉල්ලූ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය අද කරුණු පැහැදිලි කළා. මේ ව්‍යාපෘති යෝජනා වෙලා තියෙන්නේ දේශීය ආයතනයකින් 2015 අප්‍රේල් මාසයේ ලියාපදිංචි වෙච්ච. ඒ ආයතනයට පරණ පෙර අත්දැකීමක් නැහැ මේ ව්‍යාපෘති පිළිබඳ. ඔවුන්ගේ ව්‍යාපෘති යෝජනාවේ සඳහන් කරනවා ඔවුන්ට ඒ සඳහා යුරෝපයේ විවිධ රටවල්වල ආයතනත් එක්ක විශාල සම්බන්ධයක් තියෙනවා මේ කටයුත්ත කරන්න කි. නමුත් දැනට ඉදිරිපත් වෙලා තියෙන ආයෝජනයට අදාළ තොරතුරු ඒ හා සාපේක්ෂව බැලුවම මෙවැනි ආයෝජන ව්‍යාපෘතියකට අනුමැතියක් දීම සඳහා අවශ්‍ය කරන තොරතුරු ඇතුළත් වෙලා නැහැ. ඒ නිසා තමයි අපි ආයෝජකයට කියලා තියෙන්නේ මේ තොරතුරු කරුණා කරලා අපිට ලබලා දෙන්න. මාධ්‍ය දෙදෙනෙක් එක්කෙනෙක් බිස්නස් ෂෙයාර් එකක් කියලා තියෙනවා 10%ක් 10.5% දක්වා අඩු කරගෙන තියෙනවා. දෙවෙනි එක්කෙනා ඉල්ලන්නේ කෙලින්ම මුදල් කුට්ටියක් දෙන්න කියලා. එහෙම තමයි චෝදනා මේ ඉන්වෙස්ටර් කරන චෝදනා. අමාත්‍යවරුන්ගේ සහ අනිත් අයගේ දේවල් ගැන මට පිළිතුරු දෙන්න පුළුවන් කමක් නැහැ. මමත් මේ ආයතනයේ වැඩ කරන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජික හැටියට, සිංගල් වින්ඩෝ එකේ සමාජිකයෙක් හැටියට. මේ ව්‍යාපෘති කිසිම දෙයක් සම්බන්ධයෙන් මගේ දැනුවත්කමේ මම අවුරුදු දෙකක් දැන් මෙතන වැඩ කරනවා. අමාත්‍යවරයෙක්ගේ හරි රාජ්‍ය අමාත්‍යවරයෙක්ගේ හරි කිසිම බලපෑමක් කිසිම අතපෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඇමතිතුමාගේ තාක්ෂණික උපදේශකෙක් වීමේ මගේ ස්වාධීනව තව කටයුත්තක් කරන්න කිසිම බාධාවක් නැහැනේ. මම ඔබතුමා පුදුම ප්‍රශ්නයක් නේ අහන්නේ. මම ඉල්ලලා පත්වීමක් ලබාගෙන බලින් ගිය එකක් නෙමෙයි. මේ කැබිනට් මණ්ඩලය මගෙන් අනුමත කරලා පත් කරපු කොමිටුව. ඉතාලිය වගේ රටවල් 30කට ගියාද ඔබ පාර ආයෝජන ප්‍රවෘත්ති කරලා?
මට එකපාරට කියන්න දාන්න මාතේ මට ඔබතුමාට සවිස්තර උත්තරයක් පස්සේ දෙන්න පුළුවන් මම කියන්නේ ඒවයි කොයිතරම් වගේ ඉන්වෙස්ට්මන්ට් ඔපොචුනිටිස් ලංකාවට ඇවිල්ලා තියෙනවද මට එකපාරට කියන්න බෑ මාතේ අපිට බල්ලා කියන්න පුළුවන් විස්තර සවිස්තර විනිමය අනුපාත කඩාවැටීම හමුවේ රටේ මතු ඇති ආර්ථික අර්බුදයට දිගු කාලින විසඳුමක් ළඟා කර ගැනීමට නම් විදේශීය ආයෝජන වැඩි වැඩියෙන් රට තුළට ගෙන්වා ගත යුතු වෙනවා ආර්ථිකයේ නිසි ලෙස හැසිරවීම සම්බන්ධයෙන් නිසි ප්‍රතිපත්තියක සිට කටයුතු කරන බවක් පෙනෙන්නට නොමැති අතරම දේශපාලන ස්ථාවරයේද ප්‍රශ්න කෙරෙන තත්වයකට පත්ව තිබෙනවා මලික් සමරවික්‍රම ඇමතිවරයා ඇතුළු කණ්ඩායමේ යුතුකම මෙන්ම වගකීමද රටට ආයෝජන ගෙන්වා ගැනීම නොවේද එහෙත් අද මේ වගකිව යුත්තන් පෙළතුරු දෙන්නේ ඒ පිළිබඳව කිසිදු වගකීමක් නොමැති ආකාරයෙන් නොවේද බලන කියන මෙවැනි නිලධාරීන් සමග රටේ ආර්ථිකයට ඉදිරි ගමනක් තිබේද කසන බැහැර කිරීම සඳහා පුත්තලම අරුවක්කාරු ප්‍රදේශයේ ආරම්භ කළ ව්‍යාපෘතියේ පරිසර බලපත්‍රයේ ප්‍රතික්ෂේප වීම නිසා සේරක්කුලිය ප්‍රදේශයට ගෙනීමට සිදු වූ බව අමාත්‍ය පාටලී චම්පක රණවක මහතා අද ප්‍රකාශ කළා අරුවක්කාරු ප්‍රදේශයේ ආරම්භ කිරීමට ගිය මෙම ව්‍යාපෘතිය සේරක්කුලියට රැගෙන විත ඇතැයි අප ඊයේ අනාවරණ කළා කලින් අරුවක්කාරු ප්‍රදේශයේ යෝජනා කළ තිබුණත් පරිසර බලපත්‍රය සඳහා අයදුම් කරපු වෙලාවේ ඒක ප්‍රතික්ෂේප කළා වනජීවි දෙපාර්තමේන්තුවත් මධ්‍යම පරිසර අධිකාරියත් ඒ නිසා ඒ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවලංගු වුණා අපේ ඇමතුමා ඉන්නවා වනජීවි ඇමතුමා ඒ කාලේ ඒ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවලංගු වුණා ඒ අවලංගු වුණාට පස්සේ මේ අලුත් ව්‍යාපෘතිය අලුතෙන් ආරම්භ කළා අලුතින් ව්‍යාපෘතිය ආරම්භ කරනකොට ඒ පරිසර අවසරය සමාජ අවසරය දැනුවත් කිරීම ඒ සියල්ලම අපි සිද්ධ කළා අර සමහරු මාධ්‍යවල සකස් කරන වගේ නීතොට මුල්ලේ කුණු කන්දවල් ගොඩ ගැසීමක් නෙවෙයි කරන්නේ අනිත් එක ඒ පරිසරය එතන දැන් විනාශ වෙලා තියෙන්නේ අවුරුදු 40ක් තිස්සේ 50කටත් ආසන්න කාලයක් තිස්සේ හිරිගල් කඩලා සිමෙන්ති සංස්ථාවට කරපු මේ විශාල වලවල් වලයි අපි මේක කරන්නේ අත්‍තර මේක පරිසර සංරක්ෂණ ව්‍යාපාරයක් අප ඊයේ පෙන්වා දුන්නේ කලින් ප්‍රකාශ කළ ස්ථානයේ අතහැර වෙනත් ස්ථානයක මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි එය සත්‍යයක් බව ඇමතිවරයාම දැන් පිළිගනි අප නොව ජනතාව පෙන්වා දෙන්නේ දැන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට යන ස්ථානය ප්‍රශ්න රැසක් මතු කරන බවයි මඩ ගහනවා නෙමෙයි මං ගරු ඇමතුමාට කියනවා පුත්තලමට ඇවිල්ලා බලන්න මේ පරිසරයේ නාස්ති වෙන හැටි හරි කොම්පොස් හදන වගේ මොන හරි වැඩපිළිවෙලක් කරන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ නැත්නම් මේකේ පරිසර හානි ගොඩාක් සිද්ධ වෙනවා මේ ප්‍රදේශයේ අහිංසක දුප්පත් ජනතාවට මෙම ව්‍යාපෘතිය සඳහා බලපත්‍ර නිකුත් කරන එක් ආයතනයක් වන්නේ වයඹ පළාත් පරිසර අධිකාරියයි මධ්‍යම පරිසර අධිකාරියේ නියෝග පවා නොතකමින් අත්නොමතික ලෙස කටයුතු කරන වයඹ පළාත් පරිසර අධිකාරිය අහෝසි කරන ලෙස පරිසර සංවිධාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මේ වන විට ඉල්ලීමක්ද කර තිබෙනවා මෙරට පළාත් සභාවක් යටතේ ක්‍රියාත්මක වන එකම පරිසර අධිකාරිය වයඹ පළාත් පරිසර අධිකාරිය වන අතර පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මෙය මුළුමනින්ම නීති විරෝධී ආයතනයක් බවයි පාරිසරික ගැටලු රැසක් මතු වී ඇති නොරොච්චෝලේ ගල්ලඟුළු බලාගාරයට පරිසර බලපත්‍රය නිකුත් කළේද මේ ආයතනයයි පරිසර බලපත්‍රයක් නොමැතිව නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කිරීමට ඉඩදී බලා සිටින්නේද මේ ආයතනයයි එවැනි ආයතනයකින් අරුවක්කාලු කසල මධ්‍යස්ථානයට අවසර ගැනීම ගැන පුදුම විය යුතු නොවේ පාට්ලි චම්පික රණවක ඇමතිතුමනි ඔබ මහජන ඡන්දයෙන් පත් වූ ජනතා නියෝජිතෙක් ජනතාව මතු කරන ප්‍රශ්නවලට ජනතාවට පිළිතුරු දෙන්න එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ මොලිතිව් දිස්ත්‍රික්කයේ උදාගම්මාන දෙකක් ජනතා අයිතියට පත් කළා සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන ජනතා අයිතියට පත්වෙන 132 සහ 133 වැනි ආදර්ශ ගම්මාන මෙලෙස අද ජනතා අයිතියට පත් කෙරුණා නිවාස 55කින් සමන්විත මෙම ගම්මාන නම් කර තිබුණේ බණ්ඩාර වන්නියන් හා කයිලාය වන්නියන් ලෙසයි මාන්තේ නැගෙනහිරේ දෙවු මෙම ගම්මාන ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව නිවාසලාභින් 55 දෙනාට නිවාස හිමිකම් පත්‍ර සහ විසිරි ණය ප්‍රදාන ඇතුළු ආධාර රැසක් අමාත්‍යවරයා අතින් මෙහිදී මෙම ජනතාවට පිරිනැමුණා. බණ්ඩාර වන්නියන් උදා ගම්මානයේට පානීය ජලය සැපීමේ ව්‍යාපෘතියට මුල් ගල් තැබුණේද අමාත්‍යවරයා අතින්. අපි රාජ්‍ය බලය ලබාගත්තේ ජනතාවගේ වරමින්. අපි මේ බලය ලබාගත්තේ වරප්‍රසාද භුක්ති විඳින්න නෙවෙයි අපි මේ බලය ලබා ගත්තේ බලය තුලින් වරප්‍රසාද නොලබපු අය සමිමත් කරන්න දැන් අද දේශපාලන ශාස්ත්‍රයේ අරුම පුදුම දෙයක් සිදු වෙනවා වරප්‍රසාද ලබාගෙන පහුගිය කාලේ පොඩි මිනිහා ශක්තිමත් කරනව වෙනුවට ජනතාවගේ කටිරේ ඡන්දෙත් අරගෙන
වරප්‍රසාදත් අරගෙන ලොකු ලොකු තැන්වල ඉඳලා රටට යුතුයකම ඉෂ්ට නොකර ගෙදර ගිය කණ්ඩායම දැන් කියනවා අපිට ආපහු වරප්‍රසාදේ දෙන්න. ඒ මොනවද? ඔබලට සේවය කරන්න නේද? මේ භූමියේ අයිතිය සින්නක්කර ඔප්පුවෙන් එක පවුල් පරම්පරාවකට සින්නක්කර ලියාගන්න. චීනය විසින් හම්බන්තොට වරාය ව්‍යාපෘතියට සම්බන්ධ වීම ශ්‍රී ලංකාව ණය උගුලක සිරකිරීමක් නොවන බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා පවසනවා. ඔහු මේ බව පවසා ඇත්තේ චීනයේ GTN නාලිකාවේ ද පොයින්ට් වැඩසටහන සමග සමුක සාකච්ඡාවකට එක් වෙමින්. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. අයිබෝවන්.